තෙරුවන් සරණයි සියලු දෙනා. අමාවතර ටීවී සාමනීර ගුණසොඳ වැඩසටහන. 14 වෙනි වැඩසටහන කරන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ල වැලිපත අතුල නන්දනාරාම විහාරස්ථාන. ඉන්න පන්සල ඇතුළට ගිහිල්ලාම පොඩි හම් කතා කරමු. अम्मा तिरुकिरि सुवंद कला इन्ने सुपुरुदु उनुहुम कत सित एंदी गे दोर सिल्लं पिटिय मतक वेन्ने दंगो वितिया खले तेरे करन्नम हतर वरी गयन संसारे यनमे गमन चुत्तक सिल्लम करला इन्नद पुरुदु यहलु अन्हा सेनिने एहम गियत ए आय पोदिसादु किया कियन वित वेंग वेतिला कोहमद अम्मे ओट्टु दुवन्ने वेल इपनेल्ले पेन नतला ओ मलुवे मल सुवंदक पैतली अम्मा पिवुकिरी सुवंद कला इन्ने सुपुरुदु मुनु हुम कट सित एंदी गे दोर सिल्लं पिपिय मतक वेन्ने दंगो विक्या कले मेदिन इन्न हितै नुग लंगते सेनी करन्नम संसारे इन पशु एवी दिन अम्मे ओब लंग इन्नम किरी सुवंदे एतिला कोहमद अम्मे एहम करन्ने अम्मत ससरेन तेरे तेरवन सरनाय सिरदया अमावतर टीवी सामनेर गुणसुंदर सरानी अद अभित कथा करन्ने पुंचे हामुदुर दिनवा किरदने इति आप मुलिम उन्नासेलाव चिलिके तेरवन सरनाय हाम सर हाम
හාමුදුරනේ මුලින්ම අපිට වහන්සේලාගේ නවදර ගන්න. වලස්මුල්ලේ සිරි සුදම් හිමි. වලස්මුල්ලේ සිරි සුදම් හිමි තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම ඔබ වහන්සේගේ නම? සේවනගල සුනීත හිමි. සේවනගල සුනීත හිමි තමයි අද අපිත් එක්ක කතා බහ කරන්න එකතු වෙලා ඉන්නේ. හොඳයි. ඔබ වහන්සේගේ වයස අපිට මෙන්න දැන් කරමු. 14. 14. ඔබ වහන්සේගේ 14. 14. හොඳයි. ඔබ වහන්සේලා පැවිදි වුණේ මොන වයසේද? පැවිදිලා කොච්චර කාලයක් වෙනවද? මාස 5ක් විතර. මාස 5ක්. ඉතම කිටි කාලේ. ඒතර ඔබ වහන්සේ? අවුරුදු 1මාරක්. අවුරුදු 1මාරක්. හොඳයි හම්. දැන් පැවිදි වෙන්න ආපු මුල්ම දවසේ මොකද හිතුවේ? ඒ අත්දැකීම් පොඩ්ඩක් අපිට කියන්න. සතුරු බුද්දන දුක බුද්දන එතකොට මොකද දෙමාපියන් මුලින්ම දෙමාපියන් කැමති වුණාද මහාන වෙන්න ඉවර පස්සේ මුලින්ම නම් කැමති වුණා එතකොට ඔබ වහන්සේට මහාන වෙන්න හිතුණාද නැත්නම් කවුද ආරාධනා කරාද මුලින්ම මහාන වෙන්න හිතුණා ඉතින් මේ පුංචි හාමුදුරන්ට කුඩා කාලෙදිම මහාන වෙන්න ආසාවක් සිටිය තිබුණා කියන එකක් කොච්චර ලොකුද යන්නේ ඔබ වහන්සේට කොහොමද මේ පළවෙනි දවස ඇත්තේ සතුටුත් ඇති වුණා දුකුත් ඇති වුණා දැන් ඔබ වහන්සේ මහාන වෙන්න ඕන කියලා මුින්න හිතුණාද නැත්නම් කවුරු ආරාධනා කරාද මහාන වෙන්න එතකොට දෙමාපියන්ට කිව්වට පස්සේ දෙමාපියන් කැමතිද ඔව් අම්මලා කැමතුණා මේ තාත්තම කැමතිද පස්සේ දෙන්නා කැමතිද ඔව් ඔබට තමන්ගේ දරුවන් හොඳ මාර්ගයට යනවා නම් මොන දේවෝපියන්නත් අකමැති වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ දරුවන් අර වෙන් වෙලා යන එකට තියෙන පුංචි දුක තමයි තමන්ගේ හිතේ තියෙන්නේ. හොඳයි හම්. දැන් ඔබ වහන්සේලා පිරිවෙන අධ්‍යාපනය ලබනවා නේද? අපිට පුළුවන් පිරිවෙන නම් පොඩ්ඩක්. ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද පිරිවෙන තමයි මේ පොඩි හාමුදුරුවෝ අධ්‍යාපනය ලබන්නේ. ඔබ වහන්සේ ගාල්ල විද්‍යාලෝක මූලික පිරිවෙනේ තමයි අපේ මේ පුංචි හාමුදුරුවෝ අධ්‍යාපනය ලැබුවේ. දැන් හාමුදුරනේ මේ අපි ඉස්කෝලේ තියෙන ගණිතය, සිංහල ඉංග්‍රීසි වගේ ගොඩක් විෂයන් ගැන. අපිට මේ ප්‍රවාහසලා පිරිවෙනේ ඉගෙන ගන්න විෂයන් තියෙනවා. ගණිතය ඉගෙන ගන්න, සිංහල ඉගෙන ගන්න, පාලි ඉගෙන ගන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න, සංස්කෘතය ඉගෙන ගන්න. संस्कृत भाषा පාරදර්ශී වගේ දේවල් තමයි මේ සංස්කෘත භාෂාවෙන් පාසල ඉගෙන ගන්න. අවුරුදු මේ ශ්ලෝක ඉගෙන ගන්න ඕනේ ඉතින් සංස්කෘත භාෂාව. ඔව්. අපිට පුළුවන් ශ්ලෝකයක් දෙන්න. පීරිත සාසන නියත විශාල දාරිත බෝධි මනෝ අරමූල වාරිත මාර වාදෝ ජනනීල ඌරිත පාර මිතා දස සීල මොහොම ලස්සන හාමුදුරනේ ඔබ වහන්සේට අපිට කියලා දෙන්න පුළුවන්ද මේ පහන් පූජ කරන ගාන ධනසාරම් පදිත්තේන දීපේන සමදම් දෙනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමනුධන් ආගරණේ ඒ වගේම අපි මේ බලන් ඉන්න පුංචි නංගිලවල් යට ගාථාවේ තේරුම පොඩ්ඩක් සලහන් කරන්න පුළුවන් තුලෝකයම ධන අඳුරු දුරු කරන්නට මේ පාන් ආලෝකය ඔබ වහන්සේට පූජා කරන පූජා වේවා තුම් ලෝකේම අඳුර දුරු කරන්නට මේ පහන් ආලෝකය අප බුදුරජාණන් වහන්සේට පූජා කරමු පූජා වේවා අපි පන්සලට ගියාම
අපි චෛත්‍යයේ පිළිපද. එහෙම නැත්නම් බෝධි පිටක ගිහිල්ලා අපි ගාතාවන් නිකම්ම කියනවට වඩා එහි අර්ථය නිසියාකාරයෙන් දැනගෙන කියනවා නම් මම හිතන්නේ ඒක අපි නිකන් කියනට වඩා ගොඩක් ආනිශංශ ඵල කියන දේ කියනවා. එහෙමයි දහම්. ඔව්යි. ඉතින් පොඩි හම්බුදේ. ඔබ වහන්සේලා ඉගෙන ගන්න වසර පොඩ්ඩක් අපිට කියන්න. මම ඉගෙන ගන්න එක වසර. එක වසර නෑනේ පොඩි හම්බුදේ. ඔබ වහන්සේ. මේ පොඩි හම්බුදේ විනාම අධ්‍යාපනය ලබන්නේ ඒක ශ්‍රේ. හම්බුදේ දැන් ඔබ වහන්සේලාට කවියම කියලා දෙනව නේද? ඉතින්. ඔව්. පුළුවන් පුංචි කවියක් කියන්න. පින්මද පුතුන් සියක් නදු වත්නේ සාරු ගුණනන බෙලෙන් යුතු පුතුමය ඉතාගාරු එක පුන් සන්දෙන් තුරු වේලොව ගන අඳුරු නෙක තරු රැසින් එලෙසට නොම වේදුරු. බොහොම ලස්සනයි මුලියා. ඉතින් ඔබවහන්සේ කවියක් කිව්වාගේ අපි පුංචි හමුදුරට පුළුවන්ද පුංචි කවියක් කියන්න? සෙත් සිරිදන මහා ගුණ මුහුදානං සප්මාට වන බව දුකට වේදානං තෙත් ගන දුරු දුලලන දිනිදානං සෙත් සතු සින්නාම දින් මුනිදානං. බොහෝ ලස්සන අපි හා ඉතින් මේ වගේ පුංචි හාමුදුරුවරු තමයි කවදා හරි දවසක අපේ සමාජයේ මහා යතිවරයන් බවට පත් වහන්සේලා තමයි කවදා හරි දවසක අපිට අවවාද ලබා දෙන්නේ, අනුශාසනා ලබා දෙන්නේ. ඉතින් මේ පුංචි හාමුදුරුවෝ දැක ගැනීමත් අපේ යුතුකමක් කියලා මම මේ අවස්ථාවෙත් මතක් කරන්න කැමතියි. හොඳයි හාමුදුරුවෝ, ඔබ වහන්සේ බොහොම අපූර්වවට අපිට කවියක් කියලා දෙන්න. ඉතින් මම හිතන ඔබ වහන්සේට මේ බලන් ඉන්න පුංචි නංගිල මල්ලිලාට පුංචි ජාතක කතාවක් කියලා දෙන්න පුළුවන්. පුළුවන් නේද හාමුදුරුවෝ? වාසනාවන්ත සද්ධාවන්ත බෞද්ධ පින්වත්නි, අද මං දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ සත්තිගුම්ම ජාතකයයි. සත්තිගුම්ම ජාතකය කියන්නේ පින්වත්නි, එතරා කන්දක් ගාව මහා ඉඹුල් ගසක් තිබුණා. ඒ ඉඹුල් ගසේ බෙනයක්ක ලස්සන පොඩි ගිරාපටව් දෙදෙනෙක් හිටියා. කාලයක් මහා සුළඟක් ඇති වුණා. ඒ සුළඟට ඒ ගිරාපටව් දෙදෙනා කන්ද දෙපැත්තට වැටුණා. එක ගිරාපටියෙක් තාප්සාරාමයට වැටුණා. අනිත් ගිරාපටියා හොරුකල්ලියට වැටුණා. ඒ තාප්සාරාමේ මල් පොර වැටිච්ච ගිරාපටියාට නම තිබ්බා පුෂ්පක් කියලා. ඒ හොරුකල්ලියේ ආයුද ගොඩට වැටිච්ච ගිරාපටියාට නම තිබ්බා සත්තිගුම්බ කියලා. ඒ තාප්සාරාමයට වැටිච්ච ගිරාපටියා හොඳ සිරිත් ඉගෙන ගත්තා. හොරුකල්ලියට වැටිච්ච ගිරාපටියා නරක සිත් ඉගෙන ගත්තා. රජතුමා මුව දඩමේ යනකොට මුවෙක් ඉස්සරහෙන් පැල්ල දිව්වා. ඒ මුවා පස්සේ දුවනකොට මහා මහන්සියක් ඇති වුණා. එතන ගහක් ළඟ වාඩි වුණා. වාඩි වෙලා ටික වේලාවක් යනකොට ඒ රජතුමාට නින්දට පත් වුණා. ඒ ඉඳාගෙන ඉද්දි ගිරාපටියෙක් කියනවා, මේ මහදවාලේ දිලිසි දිලිසි ඉන්නේ කවුද කියලා. ඒ ගිරාපටියා කියනවා, පින්වත්නි අල්ලපියෝ මරාපියෝ කියලා. ඒ ගුහාවේ හිටපු හොරුකල්ලිය
සොරකමකට ගිහිල්ලා හිටියේ ඒ වෙලාවේ. ඒ ගුහාවේ හිටියේ තම වැඩ කරන එක්කෙනා විතරයි. එයා ඇවිල්ලා කියනවා ඒ ගිරාපටියාට මේ ගමේ රජතුමා කියලා. මේ රජතුමා ළඟට කාටවත් යන්නත් බෑ අල්ලන්නත් බෑ කියලා. එහෙම කියනකොට ඒ රජතුමා දුවලා ගිහිල්ලා අනිත් පැත්තේ කන්දේ අනිත් පැත්තට ගිහිල්ලා ඉන්නකොට ඒ තාප්සාරාමයට ගියා. තාප්සාරාමේ ගිරාපටියා යුබැටියේ පින්වත මේ පළතුරු කන්න මේ පැන් බොන්න කියලා කිව්වා. ඒ තාප්සාරාමේ ඉන්න තාප්සයෝ එතෙන්ට එනවා. ඒ රජතුමාට මහා සැකයක් ඇති වුණා. ඒ තාප්සයන් කියනවා මෙන්න මේකයි උනේ කියලා. මේ කන්දේ එහා පැත්තේ මහා උඹුල් ගසක් තිබුණා. ඒ උඹුල් ගසේ මේ ගිරාපටව දෙදෙනා සිටියේ. මහා සුළඟක් ඇවිල්ලා කන්දේ පැත්තට වැටුණා. මේ තාප්සාරාමයට වැටිච්ච ගිරාපටියා හොඳ සිරිත් ඉගෙන ගත්තා. හොරු කල්ලියට වැටිච්ච ගිරාපටියා නරක සිත් ඉගෙන ගත්තා. බොහොම පින් අපේ හාමුදුරුවෝ. ගොඩක් අද සමාජයේ වැදගත් වෙන ආදර්ශ වෙන ජාතක කතාවක් තමයි අපේ පොඩි හාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ. ඉතින් ඒක තමයි ඒ කියුවාගේ අපේ මේ පුංචි නංගිල මල්ලිලා කෙනෙක් ඇසුරු කරනවා නම් අපි ඇසුරු කරන්නේ කවුද කියන දේ දැනගෙන ඇසුරු කරන්නේ. අපි සත්පුරුෂයන් ඇසුරු කරොත් අපි සත්පුරුෂ ධර්මයන් ඉගෙන ගන්නවා. අපි අසත්පුරුෂයන් ඇසුරු කරොත් අසත්පුරුෂ ධර්මයන් ඉගෙන ගන්නවා. ඉතින් අපි කෙනෙක් ඇසුරු කරනකොට අපි ඇසුරු කරන්න ඕන පිට ගැළපෙන අපි අපිට ඒ කට්ටිය ඒ ඇසුරු කරන පුද්ගලයන්ගේ මොන වගේ දේවල්ද ලැබෙන්නේ කියන දේ අපි මුලින් බලන්න. ඉතින් මේ බලලා අපිට ගැළපෙන්නේ නැත්තම් අපි අසුරු කරන්නන්ගෙන් ඈත් වෙලා තනියම ගමන් කරනවා නම් ඒක වඩා හොඳයි කියලා තමයි මම හදේ පොඩි අම්මා මම බොහන්සෙට පුළුවන්ද මේ බලන් ඉන්න නංගිල මල්ල වගේම අපිවත් පන්සල් සමග සාති 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තත්තේම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තේම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තේම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
सिक्कापदं समादियामि सुरामेरय मच्चपमादंटाना वीरमणि सिक्कापदं समादियामि सुरामेरे मच्चो मादट्टन वीरमणि सिक्कापदं समादियामि तिसरनेन सत्दिन पंच सीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादे तप्पं साधु साधु හාමුදුරනේ අපි මේ බුදුදහමේ කර්මය ගැන ඉගෙන ගන්න. දැන් අපි කරන කියන දේවල් අනුව අපිට ඵල විපාක ලැබෙනවා කියලා දැන් අපි ඉගෙන ගන්න. දැන් හාමුදුරනේ මේ වර්තමානයේ මේ කොරෝනා වසංගතයක් කියන්නේ. ඒතර මේ කොරෝනා වසංගතයත් අපි සිදු කරගත්තා වූ කර්මය අනුව සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. බුදුජාන වහන්සේ කර්මය ගැන අපිට උගන්වලා තියෙනවා. ඒ හැමදේම කර්මය ලෙස අපිට ගන්න බෑ. दुराचार वासे अपिट गन्नल तीनवा नियाम धर्म पह ए नियाम धर्म पह देखें पुरा ना पुतु नियामे बीज नियामे कम्म नियामे धम्म नियामे चित्त नियामे ए बात तमाय नियाम धर्म पह एक निसा अपे जीवित देर लेबेन हम देयक में कर्मेले से पिलिगाने तो बह तो अपे निकोडिया बंद කොරෝනා වසංගතයත් අපිට අපේ ජීවිත ලැබෙන කර්මයක් කියලා පිළිගන්න බෑ. ඉතින් උන්වහන්සේ මතක් කරා විදිහට නියාම ධර්ම පහට අනුව සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. පොඩි හාමුදුරනේ දැන් අපි පුංචි කාලේදී මේ කන්න කැමති ගොඩක් දේවල්. ඒ වගේම ගෝහන්සේලා වළඳන්න කැමති දේවල් තියෙනවා. තව කැවති අයිස්ක්‍රීම් ඒ දැන් මට වළඳන්න බෑ. एक तमाई दें अभी मैं पोड़ी हाँ उधर सेल्लांग कराट अब गिहियान में दिया था एक वैरदा क्विदियर दाखिन होंगे ये वैरदा कला कालकी रहने होंगे मगर अभी वाकिए मैं पुंछी हाँ उधर ये देवाल करान क्या यदि गिहियांग में दिया था अभी करान नोन मन मार अभी करान नोन अभी पांच साल टेन वाला मैं पुंछी हाँ उधर होगी अभी टहान नहीं पुरवा अब वहां से ला උන්වහන්සේලාට මේ දේවල් ගෙනල්ලා දෙනවා නම් මම දැන් එක ගොඩක් වටින ගොඩක් පිං ලැබෙන ක්‍රියාවක් කියලා හිතනවා. ඉතින් අපි කැමති මේ තෙල් නාට්‍යවල ඉන්න සෝර්ත හාමුදුරුවන්ට කොට. ඉතින් ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන අපේ ගමේ පන්සලෙත් ඒ වගේ සෝර්ත හාමුදුරුවෝ ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපි ලොකු හාමුදුරුවන්ගේ දුක සැප විමසනවා වගේ අපි මේ පුංචි හාමුදුරුවන්ගේ දුක සැප විමසනවා නම් ඒක ගොඩක් වටින කාරණයක් කියලා. हम दोनों अपने जीवित अपने वड़ात्म आदरे करने के लिए ना तो हैं अपने अम्मा का अब वहाँ से लत नहीं मनी बड़ा कार्य इधर हमारे आता है बड़ा कार्य कार्य तो अपने वाकिंग तो भाई ये बड़ी हाँ दोनों तमाम के दिमाग पे आता है बड़ा कार्य हम दोनों जैन कावधारी दावस का अम्मा इधर आता है सिवर ऐरल අම්මලෙන් ඉතර අම්මලේ තාත්තරේ ගොඩක් ආදරේ නะ අම්මේ තාත්තේ කතා කරාම වදින්න ඕනේ ඇයි ඔබ හන්සලා යනවා සිවුර කියන්නේ උතුම් දෙයක් අපිට සමාජයේට වටිනා තැනක් තමයි පන්සල අපේ අයියේ අපි සිවුර දාගෙන
හොඳ වැඩක් මිසක් කරන්න නරක වැඩක් නම් කරන්න. ඒක නිසා අපේ අම්මයි තාත්තයි එන්නේ කියන්නේ. ඒක තමයි. අපි පොඩි හාමුදුර කවදාවත් මේ සිවුරේ ඉඳලා පන්සලේ ඉඳලා නරක වැඩක් කරන්නේ. ඉතින් මේ බව උන්වහන්සේලාගේ දීමෝපියන් මත ගන්න. ඒක නිසා කවදාවත් ගෙදර ඉන්න කියන්නේ නැහැ උන්වහන්සේලා. ඉතින් හාමුදුරනේ දැන් මේ පන්සලේදී ඔබ වහන්සේලාට ආදරයෙන් සෙනෙහස කරුණා ඒ වගේම අවවාද අනුශාසන ලබා දෙන්නේ ඔබ වහන්සේලාට ඉල්ලපුවා. අපිට පුළුවන් ද පොඩක් උන්වහන්සේගේ නම සැපයන වැලිවිටියේ සිරි සෝබිතේ වැලිවිටියේ සිරි සෝබිතේ තමයි මේ පොඩි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ කටයුතු කරන්නේ. හොඳයි කොහොමද සරයි කොහොමද සරයි සරයි अंगिनाल तेरूंगा ඒ නිසා ඕන් එක වෛරයක් තරහක් ඇති කරගන්න හොඳ. ඉතින් ඔවුන් දෙන අවවාදයේ ඒ අනුශාසනාව තේරුම්ගෙන ඒ විදියට සමාජයේ ජීවත් වෙන එක තමයි අපි කරන්න ඕනේ. හොඳයි. දැන් අපි ගොඩක් දේවල් වාසෙලාගේ දැනගත්තා. ඉතින් අපි වැඩසටහන අවසන් කරන්නත් කාලය ඇවිල්ලා තියෙනවා. හවුදට දැන් අවසන් කරන්න කලින් අපි මේ බලන් ඉන්න මුංචි නංගිලමල්ලට ඒ වගේම වැඩිහිටියන්ට දෙන්න පුළුවන් ආදර්ශයක් වුත්ති. මොනවද වාසිර කියන්න තියෙන්නේ? අමාවතර ටීවී කණ්ඩායමට ලොකු පිනක් මේ විහාරස්ථානේ තෝරාගත්තා. මේ ලෝකෙම පැතිරී තියෙන වසංගත ලෙඩේ නිසා පන්සල් වලට යන්නට අපහසු නිසා ගෙදර ඉඳන්ම මල් පහන් පූජා කරලා බුදුන් වඳලා අම්මලා තාත්තලාට සලකලා පන්සල් අරසා කරගෙන හොඳ කෙනෙක් ලෙස ඉන්නට කියලයි අපි ඉල්ලන්නේ. ඔව්. ඉතින් පොඩි හාමුදුර කියෝ වගේ අද ලෝකෙම ඇති වෙලා තියෙන මේ කොරෝනා වසංගත නිසා ඔබට පන්සල් යන්න බැරි වෙයි. සමහර අයට පන්සල් යන්න පුළුවන් වෙයි. ගොඩක් අයට පන්සල් යන්න බැරි. ඉතින් උන්වහන්සේ කියෝ වගේ අපි ගෙදර ඉඳගෙන පන්සල් ආරක්ෂා කරගෙන හොඳින් ජීවත් වෙන්න කියලා තමයි අපිට ඔබගෙන් ඉල්ලන්නේ කියලා. හොඳයි. ඉතින් අද දවසේදී අපේ වැඩසටහන අවසන් කරන්නට කාලය වෙලා තියෙනවා. අවසන් කරන්න කලින් අපි මේ අපිට අද වැඩසටහන කරන්නට අවස්ථාව ලබා දුන් ගාල්ල වැලිපත අතුල නන්දනාරාම විහාරයේ විහාරාධිපති වැලිවිටියේ සිරි සෝබිත අපේ ලොකු හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය සුද කරන්නට කැමතියි. ඉතින් පොඩි හාමුදුරනේ අවසන් කරන්න කලින් මට වගේම අපේ වැඩසටහන බලන් ඉන්න සියලු දෙනාටම ආශිර්වාද කරතියි. අභිවාදන සීලසනිච්ඡං වදාපජායිනෝ චත්තාරු ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. බොහෝ පින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා දෙනපත් අපේ වැඩසටහනට වැඩම කරන නිසා. හොඳයි. අමාවතර ටීවී සාමනීර ගුණසුවද 15 වන වැඩසටහනේ නැවත හමු වෙයි බලාපොරොත්තු වෙමි. අදට අපි සාමනීර ගුණසුවද 14 වන වැඩසටහන නිමාවට පත්. ඔබ සැමට තේරවස්සන. තේරෙන සිංහලින් සිංහල උගන්වන්නේ සිංහල ඔන්ලයින් ක්ලාස් 6/11 ශ්‍රේණි සඳහා Teams මෘදුකාංග භාවිතයෙන්.